අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම සිරස්තල ජනපති හෙද විසඳුම් ලබා දෙද්දී සෞඛ්‍යයේ තවත් පිරිසක් වැඩ වර්ජනයක කොරෝනා පොකුරට තවත් 1823ක් දිස්ත්‍රික්ක 3ක ග්‍රාම සේවාවසම් කිහිපයක් හුදකලාවි සමාජ මාධ්‍යෙන් LTTE ප්‍රවර්ධනය කළ ත්‍රිකුණාමලී තරුණේකු අත්අඩංගුවට 15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියට 26 වන සැකකරුත් අත්අඩංගුවට ඉතියෝපියාවේ ගැටුම් නිසා ලක්ෂ 4ක් සාගතේ කොවිඩ් 19 ආසාදිතින් 1823 දිනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දිනේ හඳුනාගත් ආසාදිතින් 1823 දෙනා අතරින් 267 දෙනෙකුම වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කලුතරින් 225ක්, කොළඹින් 170ක්, කුරුණෑගලින් 148ක්, රත්නපුරෙන් 124ක් සහ යාපනයෙන් 90 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 262795ක්. 30134 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සොය ලැබූ සමස්ත සංඛ්‍යාව 229541ක්. මෙරට සිදු කොරෝනා මරණ සංඛ්‍යාව 3157ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ දිනේ තහවුරු කළ කොරෝනා මරණ 37 අතුරින් 28 දෙනෙකුම අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 8 දෙනෙකුද මියගිය අය අතර වනවා. මේ අතර COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242 දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 383329ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1876293 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 808743 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 114795ක්. 14427 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා. දිස්ත්‍රික්ක 10කට පමණ මේ එන්නත් ටික ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් 30ට වැඩි බොහෝ දෙනෙකුට මේ එන්නත් ලබා දීලා තියෙන්නේ බස්නාහිර පළාතේ. ඉතුරු අය සියලු දෙනාමත් ආවරණය කළොත් අපිට තියෙන දැඩි අවදානම් තත්ත්වය අවම කර ගැනීමට පුළුවන් වෙනවා. මේ මොහොතේ 60ට වැඩි අයට පමණක් මේ එන්නත අනෙක් දිස්ත්‍රික්කවල ලබා දීම සිදු වෙනවා ඇති. පසුව අපි මේ පිළිබඳව නැවත සමාලෝචනය කරලා අවශ්‍ය කරන සංශෝධන කරන තෙක්. රෝහල් වලදී කොරෝනා මර්ධන එන්නත ලබා දීමේ වැඩසටහන යටතේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එන්නත් ලබා දීම අද දිනේ සිදු කෙරුණේ ශාන්ත ලූකස් දේවස්ථානයේදී. පළමු මාත්‍රාව ලබාගත් පිරිස සඳහා දෙවන මාත්‍රාව ලබා දීම මෙහිදී සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ තුලදී සයිනෝෆාම් පළමු මාත්‍රාව ලබාගත් ඕනෑම අයෙකුට දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත් කරන මධ්‍යස්ථානයේ ලබාගත හැකි බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පවසනවා. අපි පහුගිය බ්‍රහස්පතින්දා ඉඳන් අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් සයිනෝෆාම් එන්නතෙහි පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දෙනවා. ඒ සඳහා අපගේ වෙබ්සයිට් එකේ වෙනමම කොටසක් තිබෙනවා. ඒකෙන් අපි රෙජිස්ටර් කළා පිළිවෙලට ඒ කාලය වෙන් කළා දීලා ඒගොල්ලන්ට එන්න කියලා අපි මේ බෙහෙත විදින්නේ. අපිට දැනුම් දීලා තියෙන පළවෙනි ඩෝස් එක කොහෙන් ගැහුවත් දෙවෙනි ඩෝස් එක අපිට ලබා දෙන්න කියලා. මොකද ජනතාව වැඩි සංඛ්‍යාවක් එන්නත් කරණය කර ගැනීම මේ අවස්ථාවේ මූලික ක්‍රමෝපායක් වෙලා තියෙන හින්දා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත අයට විතරයි අපි ඒක කරන්නේ. දිස්ත්‍රික් 3ක තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා කර තිබෙනවා. පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන්නට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. මුලදී දිස්ත්‍රික්කයේ නයාරු පොලිස් බල ප්‍රදේශයේ චෙම්මලි නැගෙනහිර නයාරු දීවර කොටස හුදකලා කෙරුණා. කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදේයාව ගම සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ මරුතුමුණයි 3 කොටසද හුදකලා කර තිබෙනවා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ හුදකලා භාවයෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ හැලඹට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ විල්කුඩ ග්‍රාමය අද උදෑසන සිට හුදකලා භාවයෙන් නිදහස් කොට තිබෙනවා.
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් දහවනේ කළ බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගැනීමට මැදවැච්චිය පොලිසිය කටයුතු කළා. ව්‍යාජ බලපත්‍රයක් යොදා ගනිමිනුයි බස් රථය දහවනේ කර තිබෙන්නේ. සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඒකරාශී වීම තවදුරටත් තහනම් කර ඇති අතර එම නීති උල්ලංඝනය කරන පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද සහ හෙට සිදු කරන බව පොලිසිය පවසනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරෝධායනයට අදාළව සිදු කරන ලබන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ 563 දෙනෙක් පමණ නිරෝධායන රීතීන් කඩකිරීම වලට අදාළව අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතරින් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ රත්නපුර මහනුවර සහ මඩකලපුව ප්‍රදේශවලින්. ඒ වගේම පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම වලට අදාළව පුද්ගලයන් 46823 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ සතිය අන්තයේ කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා. සතිය අන්තයේ පාටි සාද පැවැත්වීම ඒ වගේම මහජනතාව එකතු වීම සිදු වෙනවා නම් වහාම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. කිසිම අවස්ථාවකදී පාටි සාද උත්සව මහජන එකතු වීම පැවැත්වීමෙන් වළකින් ලෙසට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් COVID-19ට අදාළ නිර්ණායක උපමාන ලබා දෙනු ලැබුවා. ඒ උපමාන ජූලි මාස 5 වෙනි දින දක්වා ක්‍රියාත්මක වෙනවා. පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. කොරෝනා ප්‍රභේදය ගැන නොසලකා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමා මෙන්ම සමාජය ආරක්ෂා කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ලබා දීලා තියෙන උපදෙස් ටික හරියට පිළිපදින්න. අත හොදන තැන ඉඳලා මාස්ක් එක දාන තැන දක්වා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් ටිකක් මේ වෙනුවට රට දැනුවත් කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය පිළිවෙත් ටික ප්‍රභේදය අනුව වෙනස් වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා ප්‍රභේද ගැන දැනුවත් වෙන එක බොහොම හොඳ කාරණයක්. හැබැයි ප්‍රභේද මත පිළිබඳව තීන්දුව తీරන ගන්න එපා. තමුන්ගේ වගකීම් ඉටු කර ගැනීමේදී මොන ප්‍රභේදයේද කියන එක හොයන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සෞඛ්‍යංශ විසින් දෙන්නා වූ උපදෙස් මොනවද කියලා අහගෙන ඉඳලා අන්නේ උපදෙස් අනුව කටයුතු කිරීම තමයි සිදු කළ යුත්තේ. ප්‍රභේදේ මොකක් වුණත් මේ කොවිඩ් රෝගයේදී අපි බොහොම පරිස්සමෙන් කටයුතු කළා, වගකීමෙන් කටයුතු කළා, මේක පාලනය කිරීම සඳහා උදව් කරන්න ඕනේ සියලුම දෙනා එකතු වෙලා. හෙද සංගම්වල ඉල්ලීම් වලට ජනාධිපතිතුමා කඩිනම් විසඳුම් ලබා දීමත් සමග දින දෙකක් පුරා පැවති වෘත්තීය ක්‍රියාමාර්ගෙන් ඉවත් වීමට හෙද සංගම් අද උදෑසන කටයුතු කළා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයද අද දිනේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹ සිටිනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඉල්ලීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. ඉල්ලීම් 7න් 5කටම එම අවස්ථාවේදීම විසඳුම් ලබා දුන් අතර සෙසු ඉල්ලීම් 2ට ඉදිරි අයවැයේදී විසඳුම් ලබා දෙන බවටයි ජනාධිපතිතුමා එකඟත්වයේ පළ කළේ. ඒ අනුව අද උදෑසන 7 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට හෙද සංගම් ක්‍රියා කළා. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලුම රෝහල්වල කටයුතු සුපුරුදු පරිදි මේවන විට සිදු කෙරෙනවා. මේ අතර පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද සිට හදිසි විරෝධතාවකට සහ අකණ්ඩ වර්ජනයකට යොමු වන බවයි. ඉල්ලීම් ලබා දීමේදී සමාන්තර සේවා පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මඟ පෙන්වීමකින් තොරව කටයුතු කර ඇති බැවින් අර්බුද රැසක් නිර්මාණය වී ඇති බවයි එම බල මණ්ඩලය පෙන්වා දෙන්නේ. එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද කටයුතු කර තිබෙනවා. මේ වෘත්තීන් අතර එක වෘත්තියකට වෙනස් විදිහට උසස් වීමේ පටිපාටියක් හෝ සේවා වර්ගීකරණයක් ලබා දුන්නොත් අනිකුත් වෘත්තීන් වල තියෙන සමබරතාවයේ ගිලිහි යනවා. ඒ වගේම අනිකුත් වෘත්තිකයින්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ සියල්ලම සලකා බලලා දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අද දිනයේදී සියලුම රාජකාරියෝ නිවත් වී සිටින්න තීරණය කරා. ඒ වගේම සඳුදා දිනේ ඉඳලා අකණ්ඩ වැඩ වර්ජනයක් කරා යන්න තීරණය කරා. අපි කියන්නේ අනිකුත් වෘත්තීන්ට බලපාන පරිදි ගත්ත මේ තීරණ අනිකුත් වෘත්තීන් වලටත් සාධාරණයක් ඉටු වෙන විදිහට ඒ වෘත්තීන් වලටත් ඒ වරප්‍රසාද හිමි වෙන විදිහට ගත යුතුයි කියලා. සමාජ මාධ්‍ය ඔස්සේ LTT ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කළ 24 හැවිරිදි තරුණයෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා.
LTT සංවිධානය සහ එහි ප්‍රධානීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්තනය කිරීමේ චෝදනාව යටතේ අතරංගුවට කෙනුනේ S වික්‍රමලක්ෂණ නැමැති තරුණයෙක් සකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි තහනම් සංවිධානයක් රට තුල ප්‍රවර්තනය කිරීම මතවාදයන් පැතිරීම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතමින්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ ප්‍රතිපදානවලට අනුව දඩුවම් ලැබෙන වරදක් බවයි පොලිසිය සඳහන් කරන්නේ. ගල්කිස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ අලවිකිරීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නාවික කපිතාන්වරයෙකු සහ මැණික් ව්‍යාපාරිකයෙකුද හඳුනාගෙන තිබෙනවා. මේ වන විට සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පසුගිය ජූනි මාස 7 වෙනි දින ගල්කිස්ස පොලිස් ස්ථානයේ මගින් 15 හැවිරිදි දැරියක් අපවිදිනට ලක් කිරීමට අදාළව පුද්ගලික කතරගුඩ ගන්න ලැබුවා. ඒ තැනැත්තා විසින් දැරිය අපවිදිනට ලක් කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කර ඇය අලවිකිරීමක් සිදු කර තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් 21 දෙනෙක් ළමහා කාන්තා කාර්යාංශය සහ ගල්කිස්ස පොලිසිය මගින් අතරගුඩ ගන්න ලැබුවා. මීට අදාළව තවත් 5 දෙනෙක් ඊයේ දිනේදී අතරගුඩගෙන තිබෙනවා. මේ අතර නාවික කපිතාන්වරයෙක්, ඔහුගේ සහායකයා, මැණික් ව්‍යාපාරිකයෙක්ද සිටින බවටයි වාර්තා වී තිබෙන්නේ. අතරගුඩගත් සැකකරුවන්ගෙන් 4 දෙනෙක් ඊයේ දින අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. අද දිනේදී තවත් එක් සැකකරුවෙක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් සැකකරුවන් 16කට ආසන්න පිරිසක් මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට ඇයගේ දුරකථන දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා. ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරු වීම ලබා දී තිබෙනවා. උතුරු මැද පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි නන්දන මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුර සඳහා පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්. පතිනායක මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් හා පරිසරික ලෙස පත් කෙරුණා. උතුරු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි PPSM ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත හා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත ලෙස පත් කර ඇති බවයි පොලිස් මුලස්ථානයේ සඳහන් කරන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති WK ජයලත් මහතා උතුරු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කෙරුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති RL කොඩිතුවක්කු මහතා සබරගමුව පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සහ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඌව පළාත ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MDRL දමින්ද මහතා පත් කර ඇත්තේ දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි. මඩකලපුව දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි නියෝජ්‍ය පොලිස්පති GANL විජේසේන මහතා අනුරාධපුර දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා. කොරෝනා ව්‍යසනය හමුවේ වුවද අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවීම රට ලැබූ ජයග්‍රහණයක් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 2020 වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ මෙම වර්ධනය සිදු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. භාණ්ඩ අපනයන ආදායම ජනවාරි සිට මැයි දක්වා මාස 5කට 2020 අවුරුද්දේ 3.4 ඇමරිකානු ඩොලර් මිලියන අපනයන තිබිලා තියෙනවා. 2021 ජනවාරි සිට මැයි දක්වා අපනයන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 4.5 දක්වා. 132.6කින් භාණ්ඩ අපනයන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා රටට. සේවා අපනයන ගත්තොත් 2020 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.1 මේ වර්ෂයේදී 1.4 127.3කින් සේවා අපනයන වර්ධනය වෙලා. ඒ අනුව මුළු අපනයන ගත්තොත් 2020 ජනවාරි සිට මැයි දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 4.6 2021දී 6.0 131කින් මේ මුල් කාල පරිච්ඡේදය තුලදී ලංකාවේ නිර්යාත වර්ධනය වෙලා තියෙනවා. ඉතාම අසීරු අභියෝග සහිත යුගයක මේ අපනයන 3/1කින් පමණ පසුගිය වර්ෂයට වඩා වැඩි කර ගැනීමට හැකිවීම රට ලැබපු ජයග්‍රහණයක්. දැන් පුවත් කිහිපයක් ලුහුඩි. කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවටපත් වූ නාරාහිම්පිටු ප්‍රදේශයේ ජනතාව වෙත වියලි ද්‍රව්‍ය ආධාර ලබා දීම දාම්බරි මාවතේ පිහිටි ගෞතම විහාරයේදී සිදු කෙරුණා. ගැමිණි මාතාවන් සිය දිනෙකු සඳහා වියලි සලාක පෝෂණ බලු ලබා දීම සිදු කෙරුණු අතර නාරාහිම්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහයද ඊට ලැබී තිබුණා. පූජ්‍ය ඕමල්පේ සුමන රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා.
කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා මුඛ අවරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිංගප්පූරු රතුකුරුස සංවිධානය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල වෙත මුව ආවරණ පරිත්‍යාග කිරීම පූජ්‍ය කැලණිය කස්සප ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොවිඩ් වෛරසය පාලනය සඳහා අවශ්‍ය මුව ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබා දීමට කටයුතු කෙරුණා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වෙත බහර දීමට ෆාස්ට් 3 සයිකල් ආයතනයේ මේක මූෂාකව කටයුතු කළා. ලේ බැංකුව සඳහා ලේ ලබා දීමේ අරමුණින් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහනක් ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්වුණා. ගල්ගමුව තරුණ සේවා සභාව, ප්‍රාදේශීය සභාව සහ සංස්කෘතික මධ්‍යස්ථානයේ එක්වයි ඒ සංවිධානය කළේ. ලේ පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් සහභාගී වුණා. වාස්තු විද්‍යාවේ විශිෂ්ටයෙකු වූ ආචාර්ය ගැමුණු සිල්වා මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට මේ මහතා 78 වන වියෙහි පසු වුණා. वास्तु विद्याग्नेकु मेन्म वरलत् इंजिनियरुवरयेकु वू विद्याज्योति आचार्य गेमुनु सिल्वा महता हदिसि हृदयाघातयक् हेतुवेन ईये दिन सिय दिवि मटलट संबोधुन्ना यांत्रिक इंजिनियरुवरयेकु वशुवेन सिय वृत्तिय जीवितय आरंभ कल ए महता बेरट पुराविद्या क्षेत्रये संदह सिदु कल मिहिय अतिमहत् मालिकाविल बुदुपिलिमय तिस्स महाराम दागब मिरिसवटिय दागब तिवक्क पिलिमगे मेन्म ගල් විහාර ප්‍රතිමා වහන්සේලා සුරක්ෂිත කිරීමට ගැමුණු සිල්වා මහතාගේ මැදිහත් වීම ප්‍රබලව දක්නට ලැබුණා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරූ ගැමුණු සිල්වා මහතා ප්‍රංශයේදී වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ආරම්භක සමාජිකයෙකු ලෙස කටයුතු කළ ගැමුණු සිල්වා මහතා එහි සාමාන්‍ය අධිකාරී සහ සභාපති ධුරයත් නාගරික සංවර්ධන අධිකාරී සභාපති ධුරය මෙන්ම පුරාවිද්‍යා උපදේශක සභා සමාජිකත්වයේද හොබවා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙසින්ද ගැමුණු සිල්වා මහතා සිය සේවය රට වෙනුවෙන් ඉටු කළා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. පසු 1:55ට හමුවු පෑන් පෑ පුවත් සමගින් සුබ දවසක්.